समन्ता चक्वालीसु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। හැමදිනාටම තෙරුවන් ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැමදිනෙකම උතුම් වෙසක් පුන් පොහෝ දවසේ සම්බුදු තෙමගුල ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ එදා බෝසත් පුතෙක් හැටියට ලුම්බිනි සල්වණියේදී පින්වන්ත මහා මායා දේවිය කුසින් ලෝකයට බිහිවෙච්ච ඒ අසිරිමත් බෝසත් උපත ඒ වගේම උන්වහන්සේ බෝධි මූලයේදී දස බිම්බරක් මාර සේනා පරාජය කරලා සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ඒ උතුම් සම්බුද්ධත්වයේ සිදුවෙච්ච ඒ වගේම අවුරුදු 45 පුරාවට අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ එදා මල්ල රජ දරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ අනුපාරිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාපෝ ඒ උතුම් වෙසක් පුන් පොහෝ දවස මේ සම්බුදු තෙමකුල සිහි කරන වෙසක් පුන් පොහෝ දවසයි අද ඔබ හැම දිනාම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙලයි. නමුත් පින්වතුනි අද අපි දන්නවා අපේ රටේ මේ පසුගිය දිනවල ඇතිවෙච්ච අවාසනාවන්ත සිදුවීම් ජාලයත් එක්ක රටේ මිනිස්සු වෙසක් පෝයට අපි වෙනදා කොච්චරනම් මිනිස්සු පින්කම් කරනවා දන්සැල් දෙනවා වෙසක් තොරන් වෙසක් සැරසිලි වෙසක් කලාප මොනතරම් පින්කම් අපේ රටේ අතීතේ සිදු වුණාද. නමුත් අපිට පිටපිට අවුරුදු කීපයක්ම වෙසක් පුන් පොහොය සමහර වෙලාවට ගෙවල් වලට වෙලා සිල් සමාදන් වෙන්න සිද්ධ වුණා. බයෙන් සැකයෙන් තැති ගැනීමෙන් මිනිස්සු බොහෝ කාලයක් පහුගිය කාලයේ පුරාම ඔබට මතක ඇති 2019 අප්‍රේල් මාසයේ ඇතිවෙච්ච ඒ පාස්කු බෝම්බ ප්‍රහාරය සමග 2019 වර්ෂයේ වෙසක් පෝය කියන්නේ බොහෝ පිරිසක් බියෙන් තැතිගත්ත කාලයක්. සමහර තැන්වලින් අවියාවිද කඩු කිනිසි මේවා අහුවෙනකොට බෞද්ධයන්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ සිල් සමාදන් වෙන පන්සල්වලට ගිහිල්ලා මේ කටයුතු කරන්න පවා බිය තැති ගැනීම ඇති වුණා. ඒ නිසා වෙසක් පොසොන් ඇසළ 2019 ඔය මාසවල කරන පින්කම් පවා මිනිසුන්ට නිදහසේ සංවිධානය කරගෙන පින්කම් කරගන්න බැරි තත්ත්වයක් එදා රටේ ඇති වුණා. ඊළඟට 2020-21 පසුගිය අවුරුදු දෙකම අපි මහා වසංගතයත් එක්ක රට විටින් විට ලොක්ඩවුන් කරමින් ඇදිරි නීතිය මේවත් එක්ක මොනතරම් බයකින් වසංගත බියකින් වෙලිලා මිනිස්සු ජීවත් වුණා. අපිට වෙසක් පොසොන් වගේම අපේ රටේ හෙළයන්ගේ මහා සංස්කෘතික මංගල්‍ය සිංහල හින්දු අලුත් අවුරුද්ද පවා පසුගිය අවුරුදු කීපෙම මේ අවුරුදු උත්සව අවුරුදු පින්කම් මිනිස්සු සංවිධානය කරන අවුරුදු වැඩසටහන් මේ සියල්ල නැති වුණා. පිටපිට අවුරුදු තුනක්ම මේ වෙසක් පින්කම් වෙසක් කලාප වෙසක් වැඩසටහන් මේ සියල්ල නැතිවෙලා මේ අවුරුද්දේ
ආර්ථික ප්‍රශ්න රටේ ඇතිවෙච්ච මේ දේශපාලන ප්‍රශ්න මේ මිනිස්සු තුළ ඇතිවෙච්ච ආවේගශීලී ස්වභාවයන් මේ සියල්ලත් එක්ක නොසිතූ අවාසනාවන්ත ඉරණමක් පසුගිය දින කීපේ අපේ රටේ මේ රට තුළ මේ තරුණ ප්‍රජාව තුළ මිනිස්යන් තුළ වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ නිසා පින්නතුනි ජීවිතයේ ස්වභාවය මේ සංසාරී ස්වභාවය විටින් විට නොඑක් විපත් සමහර වෙලාවට ස්වභාවික විපත් ඇති වෙනවා. වසංගත රෝග, එවැනි විපත්, සුනාමි වගේ විපත්, ගම් වතුර, ජල ගැලීම් මේ වගේ විපත් තුළින් මේ ලෝකෙ මිනිස්සු පීඩාවට පත් වෙනවා. එහෙම නැත්නම් කලකෝලාහල විපත් මිනිසයන් තුළ වෛරය, ද්වේෂය, කේන්තිය, පලිගැනීම බලවත් වීම තුළ මේ මනුස්ස වර්ගයා තුළ ඇතිවන මේ විපත් නිසා බොහෝ පිරිසක් පීඩාවට පත් වෙනවා. එනිසා දැන් මේ වෙනකොට යම් කිසි නිවීමක්, යම් සංසිඳීමක් අපේ රට තුළ මේ තරුණ ප්‍රජාව තුළ ඒ වගේම මනුස්සයන් තුළ සියලු දෙනා තුළ ඇති වෙලා තියෙනවා. පින්වතුනි සාමාන්‍යයෙන් ගෙදරක එක්කෙනෙක් දෙන්නෙක් ආවේගශීලීව කටයුතු කරද්දී ඒ ගෙදර ඉන්න අසරණ අම්මලා තාත්තලා දරුවෝ බිරිඳෑවරු මොන තරම් බියෙන් තැති ගන්නවද? සමහර වෙලාවට ඔබේ පුතා දරුවා ඇවිදගෙන ගිහිල්ලා තරුණ පිරිස එක්ක යම් යම් ගැටුම් වලට මැදිහත් වෙයිද? මොන වගේ විපතකට ලක් වෙයිද? සමහර වෙලාවට ගෙවල් වල අම්මලා තාත්තලාගේ පපුවල් පත්තු වෙනවා. ඒ නිසා මෙවැනි තත්ත්වයක් තුළ බොහෝ වෙලාවට අපි දැක්කා අතීතේ පවා යම් යම් අරගලවල 71, 88, 89 එවැනි අරගලවල පවා බොහෝ තරුණියන්ගේ ජීවිත තමයි යම් යම් විපතකට අනතුරකට පත් වුනේ. ඒ නිසා පින්නතුනි බොහෝ ඉවසීමෙන් මෛත්‍රියෙන් මේ හිතේ ඇතිවන කෙලෙස් යටපත් කරගෙන අපි මේ ඇතිවන තත්වයන් වලට මූණ දිය යුතුයි. ද්වේෂය, තරහව, කේන්තිය කියන්නේ යම් කිසි පුද්ගලයෙක් නිසා හෝ පාලකයන් නිසා හෝ යම් කණ්ඩායමක් නිසා හෝ ඒක සාධාරණේ අසාධාරණේ පැත්තෙන් අපි පෙනී ඉඳලා හෝ ඔබ තුල උපදින්නේ තරහක්, කේන්තියක්, ද්වේෂයක්, පලිගැනීමක් නම් ඔබයි අනතුරේ වැටෙන්නේ. ඒ ද්වේෂය ඇති වෙන්නේ ඔබේ හිත තුල. එවැනි මොහොතක කෙනෙක් මිය පරලව ගියොත් ඒ කෙනා හිසේ තිබ්බ බරක් බිමට අතහැරියා වගේ දුගතියක අපායක වැටෙනවා. එනිසා මේ ගැටුම් වලට මැදිහත් වෙනකොට ද්වේෂයෙන්, තරහෙන්, වෛරයෙන් කටයුතු කරනකොට හැම වෙලාවෙම ඔබ ඔබේ හිත ගැන, ඔබේ ආරක්ෂාව ගැන මේ සංසාර ගමනේ ඔබට ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම ඔබ නිතර සිහි කරා. ඒ වගේමයි ඔබ අනික් අය ගැන කරුණාව, මෛත්‍රිය පුරුදු කරන්න දක්ෂ වෙන්න. සමහර වෙලාවට ආවේගය, ද්වේෂය, තරහව, කේන්තිය තුළ කෙනෙකුගෙන් පලිගන්නකොට ඔබට ඒ මොහොතේ ඔබේ නුවණ වැහිලා යන්න පුළුවන්. හැබැයි ඔබට ටික කාලයක් ගියාට පස්සේ සමහරවිට සතියක් දෙකක් වෙන්න පුළුවන්. මම කරපු වැඩේ වැරදියි කියලා ඔබට නැවත නැවත හිතට වද දෙන්න පුළුවන්. ඔබ බලන්න සමහර වෙලාවට අපි දැක්කා ඔබ ඒ ඇතිවෙච්ච සමහර පිරිස් ඇතිවෙච්ච ද්වේෂයේ තරහව කේන්තිය තුල පහර දුන්නේ ඔබේම පන්තියේ සමහර වෙලාවට අසරණ පිරිසකට. ඒ පිරිස අතර සමහරු එවැනි දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා. අසරණකම නිසාමයි එක්ක රසාව නැතිවේ, සමෘද්ධිය නැතිවේ, පසුගිය දිනවල රටේ ඇතිවෙච්ච ආර්ථික ප්‍රශ්නත් එක්ක කී දෙනෙක් නම් කුසගින්නේ, දරුවන්ට පිටියකක් ගන්න විදිහක් නැහැ, ගෙවල් වල කන්න බොන්න විදිහක් නැහැ, තුන් වේල නෙමෙයි එක වේලක්වත් කන්න විදිහක් නැතුව, කුලී වැඩක්වත් නැතුව මිනිස්සු මොනතරම් පීඩාවෙන් අසරණකමෙන්ද පසුගිය මාසවල ජීවත් වුනේ.
ඒ නිසා අසරණකම නිසාම සමහරු කවුරු හරි කීයක් හරි දෙනවා කීවොත් ඕන ගමනකට සූදානම් වෙන. ඒ නිසා එවැනි අසරණ ඔබේම පන්තියේ සමහරාලාවට දිලිඳු අසරණ අය පීඩාවට පත් වෙනකොට ඔබ නුවණින් හිතන්න, අනුකම්පා කරන්න, කරුණාව මෛත්‍රිය කෙනෙකුගේ ජීවිතය තුළ දියුණු කරගන්න ඔබ දක්ෂ වෙන්න. පින්වතුනි අද වෙසක් පුන් පොහෝ දවසේ ඔය කාරණා සමග අපි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීමත් සමග උන්වහන්සේගේ ජීවිතය ඇතිවෙච්ච බෝසත් උපතත් එක්ක ඇතිවෙච්ච අසිරිමත්ම කාරණා කීපයක් මේ ධර්මානුශාසනාවේ අපි කතා කරන්න කල්පනා කරා. අපේ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස සත් අසංකේය කල්ප ලක්ෂයක් මනසින් බුදු බව ප්‍රාර්ථනා කර කර මනෝ ප්‍රනිධානය සම්පූර්ණ කරන්නට ඉදුණු. උන්වහන්සේ මනසින් බුදු බව ප්‍රාර්ථනා කරනවා. සසරේ පින් කරලා හිතෙන් හිතනවා. මම මේ කරන පින්කම් වලින් මට අනාගතේ ලෝතුරා සම්බුද්ධත්වයේ යම් දිනක ලැබේවා කියලා හිතෙන් හිතනවා. ඒකට ධර්මී කියන්නේ මනෝ ප්‍රනිධානය පුරනවා. ඒ විදිහට මනෝ ප්‍රනිධානය පුරමින් උන්වහන්සේ සසරේ අසංකේය හතකුත් කල්ප ලක්ෂයක් මනසින් බුදු බව ප්‍රාර්ථනා කර කර යන ගමනේ ලෞතරා බුද්ධ ශාසන මුණ ගැහුණා. ඒ බුදුරජාණන් වහන්සේලා අනියත විවරණ දුන්නා කියලා සඳහන් වෙනවා. නියත විවරණ නෙමෙයි. නියත වශයෙන්ම මේ කෙනා අසවල් කාලේ අසවල් නමින් බුදු වෙනවා කියලා බුදු කෙනෙක් දෙන විවරණයට කියනවා නියත විවරණේ. අනියත විවරණ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් කෙනෙකුගේ හිතේ ඇතිවනේ උතුම් ලෞතුරා සම්බුද්ධත්වයේ ගැන සිතුවිල්ල දැකලා ඒ කෙනාට වීරිය උපද්දවනවා. ඔබ වීරිය වඩාගෙන යන්න. ඔබේ ওই අරමුණ යම් දවසක ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි. හරියටම කියන්නේ නැහැ. වීරිය ඇති කරවනවා. ඔබේ අරමුණ යම් දවසක ඔබට ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි. ඔබ වීරිය වඩන්න කියලා. ඊළඟට අපේ බෝසතාණන් වහන්සේ නවා සංකේය කල්ප ලක්ෂයක්. අසංකේය නමයකුත් කල්ප ලක්ෂයක් වචනින් සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කර කර සසරි පින් කරා. ඒකට ධර්මයේ කියනවා වාක් ප්‍රනිධානය පුරනවා කියලා වචනින් පින් කරනවා. ඒ කියන්නේ පින් දහම් රැස් කරලා වචනින් හිතනවා. අර හිතෙන් හිතුවා වගේ වචනින් කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ කරන පින්කම් වලින් මට ලෝතුරා සම්බුද්ධත්වෙම ලැබේවා ලැබේවා කියලා වචනින් කිය කියා පින් කරන වාක් ප්‍රනිධානය පුරනවා. ඒ කාලේ උන්වහන්සේට ලෝතුරා සම්බුද්ධ ශාසන මුණ ගැහුණා. ඒ බුදුරජාණන් වහන්සේලා අනියත විවරණ දුන්නා. ඔබ වීරිය වඩාගෙන යන්න. ඔබට යම් දවසක ඔබේ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන්කමක් ලැබේවි. ඔය විදිහට මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරලා අෂ්ට ධර්ම සමව දහාණයෙන් තමයි එදා සුමේද තාපසයන් වහන්සේ දීපංකර පාදමූලයේ විවරණ ගන්නට යෙදුණු. පින්වතුනි අපේ ධර්මයේ සඳහන් වෙනවා අපේ බෝසතාණන් වහන්සේට මීත සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර එදා සතර පද ගාථාවක් අහලා උතුම් අරහත්වයට පත් වෙලා සංසාර ගමන අවසන් කරගන්න උන්වහන්සේට පුළුවන්කම තිබුණා. ඒ තරම් උන්වහන්සේගේ ඥාන ශක්තිය ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තිබුණා. තමන්ගේ අතට එක ගාථාවක් අහලා ලබා ගන්න තිබිච්ච නිවන ලෝක සත්වයන් ගැන මහා කරුණාවෙන් උන්වහන්සේ කැප කරලා උන්වහන්සේ ප්‍රාර්ථනා කරා, නෑ මම තනියම උතුම් අරහත්වයට පත් වෙලා පිරිනිවන් පාන්නේ නෑ. මම සම්බුද්ධත්වයේ වෙනුවෙන් පාරමී පුරාගෙන යනවා. අසංඛේය ගණන් සත්වයන් දෙව් මිනිසුන් මේ භයානක සංසාර දුකින් මං එතර කරවනවා. ඒ පිණිස මට ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේවා කියන ප්‍රාර්ථනේ
උන්වහන්සේගේ හිතේ දැඩිව අදිෂ්ඨාන කරගෙන හිටියා. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා මේ සුමේද තාපසයන් වහන්සේ ජීවිත පරිත්‍යාගේ. එදා මඩගොඩේ වැතිරිලා මගේ ජීවිතය ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා වේවා. උන්වහන්සේගේ සිරිපතුල්වලට මේ මඩ නොපෑගේවා. බුදුරජාණන් වහන්සේ මගේ ශරීරයේ මතින් වැඩම කරත්වා මගේ ජීවිතේ මගේ ශරීරයේ උන්වහන්සේට ඒ දණ්ඩක් කොට පූජා වේවා කියලා තමයි මඩගොඩේ දිගා වෙලා වැඳගෙන හිටියේ. ඒ වෙලාවේ දීපංකර බුදුරජාණන් වහන්සේ මේ සුමේද තාපසයන් වහන්සේගේ සසර පුරන ලද මනෝ ප්‍රනිධානය, වාක් ප්‍රනිධානය ආදී පුණ්‍ය ධර්ම දැකලා එදා පළවෙනියටම නියත විවරණ ලබා දෙන්නට යෙදුණා. ඒ තමයි බුදු කෙනෙකුගේ බුදුමොවින් ප්‍රථම වතාවට නියත විවරණ ලැබීම. මහණෙනි, මේ සුමේද තාපසයන් වහන්සේ අනාගතයේ සාරා සංඛේ කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ සම්බුද්ධ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අනාගතයේ අග්‍ර ශ්‍රාවක යෝලා ඒ බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්නවා. ආනන්ද නම් වූ අග්‍ර උපස්ථායක කෙනෙක් පහළ වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ අනාගතයේ ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙලා දෙව්මිනිස් ලෝකයා ගැන කරුණාවෙන් අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරනවා. ඔය විදිහට බුදු කෙනෙක් බුදුමුවින් අනාගතයේ දැකලා අනාගතයේ ගැන දේශනා කිරීම නියත විවරණයක්. නියත වශයෙන්ම කාල වකවානු ඇතුව මෙන්න මේ කාලේ මේ කෙනා මේ නමින් මේ විදිහට උතුම් සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා බුදු කෙනෙක් දේශනා කරාද එය නියත විවරණයක් බවට පත් වෙනවා. එදා සුමේද තාපසයන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුණාට පස්සේ විමසන්නට යෙදුණා, ස්වාමීනි, සම්බුද්ධත්වයේ පිණිස මා සසර පුරුදු කළ යුතු බුද්ධ කාරක ධර්මයන් මොනවාද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සුමේද තාපසයන් වහන්සේට විස්තර කරා, සුමේද, ඔබ අද පටන් මේ මොහොතේ පටන් දාන පාරමිතාව, පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට සම්බුද්ධත්වයේ පිණිස දියුණු කරා. සීල පාරමිතාව, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සත්‍ය පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ඛා පාරමිතාව, මෙන්න මේ දස පාරමිතා, පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිස ඔබ වැඩිය යුතුයි කියලා දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද තාපසයන් වහන්සේට විස්තර කරන්නට යෙදුණා. එදා සුමේද තාපසයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා එතනින් වැඩම කරාට පසුව ගහක් යට වාඩි වෙලා භාවනා කරා. ඒ වෙනකොට සුමේද තාපසයන් වහන්සේ අෂ්ට සමාපatti පංච අභිඥා ඇති කෙනෙක්. සමාපත්තියට සමවැදිලා දැඩිසේ අදිෂ්ඨාන කරගත්තා, අද පටන් මම දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කන්ති, සච්ච අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන මේ දස පාරමිතා, පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිස දියුණු කරනවා, පුරාගෙන යනවා කියන අදිෂ්ඨානය ඇති කරගත්තා. ඒ පාරමිතා අදිෂ්ඨාන කරනකොට දස වතාවක් දස පාරමී වෙනුවෙන් මහ පොළොව වෙන වෙනම කම්පා වුණා කියලා සඳහන් වෙනවා. පින්වතුනි, එදා පටන් උන්වහන්සේ සසරේ සාරා සංකීය කල්ප ලක්ෂය මේ පාරමී පුරාගෙන යන ගමනේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් උන්වහන්සේට සම්මුඛ වෙනවා. සූවිසි විවරණ ලැබුවා කියලා බහලා ඇති. ඒ බුදුරජාණන් වහන්සේලා 24 නමගින්ම නියත විවරණ ලැබමින්
මේ මහා බද්දකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න උන්වහන්සේ පාරමී සම්පූර්ණ කරගෙන ආවා. අපේ බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා එදා තුසිත දෙව්ලොව තමයි ඉපදිලා හිටියේ බෝසතාණන් වහන්සේ. සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු ආරාධනයක් කරනවා මහා වීරයන් වහන්සේ. කාලෝ යන්තේ මහාවීර මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේට දැන් කාලයයි. මිනිස් මව කුසක ගිහින් උපදින්න. දෙව් මිනිස් ලෝකයා සංසාර දුකින් එතර කරවන සේක්වා කියලා ආරාධනා කරා. මේ දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ තමයි බෝසතාණන් වහන්සේ විමසලා බලන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් මනුලව තියෙනවද? මොනවගේ දීපේක මොනවගේ දේශේකද බුදු කෙනෙක් පහළ වෙන්නේ? මොනවගේ කුලයක්ද සම්බුද්ධත්වයේ පිණිස සුදුසු? කල්ප ලක්ෂයක් පාරමී පුරපු මෑණි කෙනෙක් මේ වෙනකොට මනුලව ඉපදිලා ඉන්නවද? කාලය, දීපේ, දේශේ, කුලේ, මව අපි මේවට කියනවා පස්මහ බැලුම් කියලා. මේ විදිහට බලලා එදා තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳ ගන්නවා. පින්වතුනි, දීඝනිකායේ මහා ප්‍රධාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට ඉදුණා බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ ආශ්චර්යමත් අද්භූත කාරණා රාශියක්. බෝසත් උපතත් එක්ක සම්බන්ධ වෙන කරුණු. මේ ලෝකේ වෙන කාටවත් ඒවා සම්බන්ධ කරන්න පුළුවන් කමක් නැහැ. බුදු කෙනෙක් සමග පමණයි ගැළපිලා යන්නේ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේලාට කියනවා අසම සමයි. මේ ලෝකේ වෙන කිසිම මිනිස්සෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට උන්වහන්සේව සම වෙන්නේ නැහැ. හැබැයි බුදු කෙනෙක් තවත් බුදුරජාණන් වහන්සේ නමක් සමග ගුණෙන්, ප්‍රඥාවෙන්, සීලෙන් සමාන වෙනවා. ඒ නිසා සාමාන්‍ය මනුස්සයන් සමග සමාන නොවෙන නමුත් බුදු කෙනෙක් තවත් බුදු කෙනෙක් පමණක් සමාන වෙන නිසා අසම සමෝ කියලා ධර්මයේ හඳුන්වන. පින්තුනි, මේ මහා ප්‍රධාන සූත්‍රයේ සඳහන් වෙනවා බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙන්නේ මනා සිහිනුවණකින් යුක්තවයි. පින්වන්ත මහාමායා දේවිය කුස පිළිසිඳ ගන්නේ මනා සිහිනුවණින් යුක්තවයි. ඊළඟට මව් කුසේ මාස 10ක්ම වැඩෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍ය මිනිසෙක් ඔබ මේ ලෝකේට ඔබේ අම්මගේ කුසේ ඉපදිලා ඔබ මනුස්ස ලෝකේ මනුස්ස දරුවෙක් හැටියට ඉපදුනා නම් එදා අපි සාමාන්‍යයෙන් දසමාසයේ උරේ කත්වා කියලා ගාථාවෙන් වන්දනා කරාට මාස 9ක් පමණ තමයි අම්මා කෙනෙක් දරුවෙක් කුස දරාගෙන ඉන්නේ. සමහර වෙලාවට අඩු මාසෙන් කෙනෙක් උපදින්නත් පුළුවන්. හැබැයි බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ කාරණයක් හරියටම මාස 10ක් මව කුසේ වැඩෙනවා. ඒක බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණයි. ඒ බෝසතාණන් වහන්සේ මව කුසේ වැඩෙන්නේ මනා සිහිනුවණින් යුක්තවයි. ඊළඟට මව කුසෙන් බිහි වෙන්නේ මනා සිහිනුවණින් යුක්තවයි කියලා. දැන් ඔබ හිතන්න සාමාන්‍ය වෙන කාටද මේ ලෝකේ පෙර ජීවිතේ කොහේ හරි ඉඳලා චුත වෙනකොට හොඳ සිහිනුවණින් ඊළඟට මව කුස පිළිසිඳ ගන්නකොට සිහිනුවණින් මව කුසේ හොඳට සිහිනුවණින් වැඩිලා සිහිනුවණ තුලම උපදින්නේ කවුද? මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සයන් කාටවත් සම කරන්න බැරි සාධාරණ නොවන දෙයක්. ආශ්චර්ය අද්භූත කාරණයක්. හැබැයි බෝසතාණන් වහන්සේලාට පමණක් සාධාරණයි. පින්තුනි, බෝසත් අම්මගේ කුසේ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගන්නවත් සමගම මේ ලෝකේ සියු දිසා පාලනය කරන දෙවිවරු හතර දෙනෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, ත්‍රුදරාෂ්ට කියන දේවතාවරු.
අපි ධර්මයේ කියන්නේ සතර වරම් දෙවිවරු. මේ සතර වරම් දෙවියන් හතර දිනාම සතර දිසාවේ ආරක්ෂාවල් පිහිටවල බෝසත් අම්මගේ හතර පැත්තෙන් අර මාස 10ම බෝසතාණන් වහන්සේ කුස වැඩෙන බෝසත් පුතාවත් අර බෝසත් අම්මටත් ආරක්ෂාව සපයමින් මේ අම්මගේ හතර පැත්තෙන් ඉන්නව සතර වරන් දෙවියන් හතර දෙනා. සාමාන්‍ය කාටවත් මේ මනුලව සාධාරණ නොවන ආශ්චර්ය අද්භූත කාරණේ. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා බෝසතාණන් වහන්සේ කුස පිළිසිඳ ගත්තට පස්සේ බෝසත් අම්මා නිරායාසයෙන් විරාගී සිතුවිලි ඇති බ්‍රහ්මචාරී සීලයක පිහිටපු කෙනෙක් බවට පත් වෙනවා දරුවා කුසේ වැඩෙන කාලය තුල. ඒ කියන්නේ ඒ කාලය තුල පිය රජතුමාටවත් තමන්ගේ පියාණන්ටවත් ඒ අම්මව පින්වන්ත මහාමායා දේවිය තමන්ගේ ස්වාමියාවත් රාග සිතකින් ඇසුරු කරන්නේ නැහැ. ඒ කාලය තුල විරාගී සිතුවිලි ඇති කෙනෙක් බවට යම්මා පත් වෙනවා. බෝසතාණන් වහන්සේ නමකට පමණක් සාධාරණ. ඊළඟට කිසිම ලෙඩක් අසනීපයක් වැළඳෙන්නේ නැහැ කියනවා ඒ අම්මා පවා සසරේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනෙක්. කුස දරාගෙන ඉන්නේ මහා පින්වන්ත සාරා සංකේ කල්ප ලක්ෂයක්. පාරමී උපපාරමී පරමත්ත පාරමී සම්පූර්ණ කරපු බෝසතාණන් වහන්සේ නම. ඒ පුණ්‍ය මහිමේ පුණ්‍ය ශක්තිය නිසාම බෝසත් අම්මට කිසිම අසනීපයක් ඒ කාලය තුළ වැළඳෙන්නේ නැහැ. ඊළඟට ධර්මයේ සඳහන් වෙන ආශ්චර්යමත්ම දේවල් තමයි බෝසතාණන් වහන්සේ කුස වැඩෙන කාලය තුළ බෝසත් අම්මා ඇහෙන් දකින්නේ ප්‍රියමනාප රූපයක්මයි කියලා. කනින් ඇහෙන ශබ්දය ප්‍රියමනාප ස්වරූපයෙන්මයි තමන්ට දැනෙන. නාසයට දැනෙන්නේ සුවඳක්මයි ප්‍රියමනාප දෙයක්මයි. කන බොන කෑම බීම පවා ප්‍රිය මනාප ස්වරූපයෙන්ම තමන්ට දැනෙනවා. ප්‍රිය මනාප පහසක්මයි දැනෙන්නේ. හිතට එන හැම සිතුවිල්ලක්ම බොහොම සතුටෙන් ප්‍රිය මනාප සිතුවිලිම හිත තුළ උපදිනවා. දැන් බලන්න ලෝකේ කාටද සාධාරණ? දරුවෙක් ලැබෙන්නේ අම්මා කෙනෙක්. සමහර වෙලාවට මොනතරම් පසුතැවෙනවා තමන් අකමැති දේවල්. මොනතරම් දේවල් ජීවිතයේ අර කුසේ දරුවා වැඩෙන කාලය තුළ අම්මා කෙනෙක්ගේ හිතේ උපදිනවා. හැබැයි බෝසතාණන් වහන්සේ නමක් කුස වැඩෙන කාලය තුළ බෝසත් අම්මා ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයෙන් එන හැම අරමුණක්ම ප්‍රිය මනාප ස්වරූපෙන්මයි කියනවා තමන් කරා තමන්ගේ හිතට දැනෙන. ඒව ආශ්චර්ය අද්භූත කාරණා. ඊළඟට පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ එදා බිහි වෙන දවසේ එදා දඹදිව තිබිච්ච රාජකීය කුල සිරිත්වලට අනුව තමන්ගේ මව් පාර්ශවයේ මව් දෙමාපියන් කරා රජතුමා පෙරහැරින් දෝලාවක පින්වත් මහාමායා දේවිය දෙව්දහපුරයට පිටත් කරා. ඔය යන අතරමඟ තමයි ලුම්බිනි සල්වණිය දැකලා ටිකක් විවේකයෙන් අතර වෙලා අර සල්වනේ සල්ගස් අතර ඇවිදගෙන ගිහිල්ලා විවේක ගන්න හිතාගෙන එතනින් අතර වුණේ. ඔය අතරේ තමයි සල්ගස් අතර ඇවිදගෙන යනකොට එක තැනකදී කුසට අමුත්තක් දැනෙනවා. දරුවා බිහි වෙන ලකුණු පහළ වෙනවා. ඉක්මනට තමන්ගේ පරිවාර කාන්තා සේවිකා පිරිස වටතිර ඇදලා ආරක්ෂාවල් සපේනවා. අර සල්ගහේ අත්තක් අල්ල ගන්න හිතනකොට මේ අත්ත එහෙමම තමන්ගේ අත ළඟට පාත් වෙලා එනවා. හරිම ආශ්චර්යයි. හිටගෙන ඉන්න ඉරියව්වෙන් තමයි බෝසතාණන් වහන්සේ නම උපදී. මේ මහා ප්‍රධාන සූත්‍රයේ සඳහන් වෙනවා බෝසතාණන් වහන්සේ නම උපදින්නේ ඉතාම පිරිසිදු ස්වරූපෙන් කියලා. අපිට හිතන්නවත් පුළුවන් මේව ලෝකේ සාමාන්‍ය මිනිස්සෙකුට මේ සාමාන්‍ය අයට එහෙම කොහොමද වෙන්නේ කියලා අපිට ගලපලා තර්ක විතර්ක කරලා අපේ නුවණින් වටහා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. බුද්ධ විෂය අචින්තියයි.
මේ ලෝකෙ සාමාන්‍ය වෙන කිසිම කෙනෙකුට සාධාරණ නොවන දේවල් මේ. බෝසත් කෙනෙක් සමග පමණක් සාධාරණ ආශ්චර්ය අද්භූත කාරණා. බෝසතාණන් වහන්සේ උපදිනවා සමග මහසෙන් උණුදිය දහරකුත් ඇල්දිය දහරකුත් පහළ වෙලා. බෝසත් අම්මත් දරුවත් අර අහසින් වැටෙන උණුදිය ඇල්දිය එකට මිශ්‍ර වෙලා නැහැවිලා පවිත්‍රත්වයට පිරිසිදු භාවයට පත්වෙනවා. තවත් දරුවා බිහි වෙනකොටම ඉස්සල්ලාම සක්‍ර දෙවියන්ගේ අතින් තමයි බෝසත් පුතා පිළිගන්නේ. ඊළඟට සතරවරන් දෙවියන්ගේ අතට පත් කරනවා. පිළිවලින් සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා ආයම සක්‍ර දෙවියන්ගේ අතින් බෝසත් අම්මට මේ පුතාව දෙනවා. අත්තමනා දේවි හේතු අභිසන්තෝ පුත්තෝ ලෝකේ උප්පන්නෝ. දේවිය බොහෝම සතුටට පත් වෙන්න මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ බිහි වුණා කියලා බෝසතාණන් වහන්සේව බෝසත් අම්මගේ අතට දෙන්නේ සක්‍ර දෙවියන්ගේ අතේ. දරුවා අතට ගන්නකොටම පුංචි සිරිපතුල පොළව දිහාවට දිගු වෙනවා. දරුවා පොළොවේ තියන් හදනකොටම බෝසතාණන් වහන්සේගේ සිරිපතුල පොළොවේ වදින්න පෙර මහ පොළොවේ නෙළුම් මලක් මතුවෙලා පුංචි සිරිපා පිළිගන්නවා. උතුරු දිශාවට පියවර හතක් ගමන් කරලා සිංහනාදයක් කරනවා. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති නත්තිධානි පුනබ්බව. මමයි ලෝකේ අග්‍රතම කෙනා, මමයි ලෝකේ ජ්‍යෙෂ්ඨතම කෙනා, මමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා. මේ මගේ අන්තිම ඉපදීමයි, මේන් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙනමයි බෝසතාණන් වහන්සේ දා වෙසක් පුන් පොහෝ දවසේ මේ ලෝකෙට පහළ වෙන්නේ. මේ කියපු කාරණා, මේ ආශ්චර්ය අද්භූත කාරණා මේ ලෝකෙ වෙන කිසිම කෙනෙකුට, කිසිම පුද්ගලයෙකුට ගලපන්න, සම කරන්න පුළුවන්කමක් නැහැ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සමග පමණමයි සාධාරණ බවට පත් වෙන්නේ. පින්වතුනි, අද වගේ වෙසක් පුන් පොහෝ දවසකයි ලුම්මිණි සල්වණියේදී පින්වන්ත මහා මායා දේවිය කුසින් ඔබත් මමත් සරණ ගිය මේ බෝසතාණන් වහන්සේ මේ ලෝකේට මෙවැනි ආශ්චර්ය අද්භූත අසිරිමත් විදිහට එදා බෝසත් පුතෙක් හැටියට ලෝකයට බිහි වුණේ. උන්වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතය ගත කරා. එදා පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේ සතර පෙරනිමිති දැකලා මහා අභිනිෂ්ක්‍රමණය කරන්නට එදුන රම්ය සුරම්ය සුබ මාලිගා අතහැරලා දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් උන්වහන්සේ සියලු සැප සම්පත් අතහැරලා මහා අභිනිෂ්ක්‍රමණයක යෙදුණා. අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විධ දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරා. මජ්ඣිම නිකායේ සඳහන් වෙනවා සාරිපුත්ත සූත්‍රය, අරිය පරියේෂණ සූත්‍රය, මෙවැනි දේශනාවල උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු ආකාරය, මොන තරම් විමුක්තියක් පිණිස ශරීරයට දුක් දෙමින් විමුක්තියක් පිණිස කැපකිරීම කරපු කෙනෙක්ද කියලා මේ දේශනා දිහා බලනකොට අපිට පේනවා. පින්වතුනි, එදා උන්වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා තමන් වහන්සේටම වැටහුණා මේ ලෝකේ ශරීරයට දුක් දීලා විමුක්තියක් ලබන්න පුළුවන් නම් මම තරම් දුක් දීපු කෙනෙක් තවත් නැතුව ඇති. ඒ නිසා මේ ශරීරයට දුක් දීලා විමුක්තියක් ලබන්න පුළුවන් කියන ක්‍රමය මම අතහරිනවා. උන්වහන්සේ අතහැරියා. ඒ අතහැරලා සේනානි ගමට උන්වහන්සේ පිණ්ඩපාත යනවා. ආහාර වර්ජනය කිරීම නිසා උන්වහන්සේගේ ශරීරය ඉතාමත් ඇට සැකිල්ලක් වගේ, හිස් කබල, වේලිච්ච ලබු කැටයක් වගේ කියලා. පපු ඊලෑට කූඩුව පෑදිලා බඩ අතගානකොට කොඳු ඇට පේලි අහුවෙනවා. අතපය හරියට අසීතික කියන වැල්පුරුක් වගේ කියලා ධර්මයේ සඳහන් වෙනවා. දින ගණන් සිහිසුන් ඇදගෙන වැටිලා දුෂ්කර ක්‍රියා කරන කාලේ නැකිට ගන්න බැරි උන්වහන්සේ වැඩ ඉන්නවා.
ඒ තරම් දුෂ්කර ක්‍රියාවක් කරලත් උන්වහන්සේගේ ජීවිතය ආරක්ෂා වුණේ උන්වහන්සේ පුරණ ලද පාරමී ශක්තිය නිසාමයි. අවසානයේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරලා සේනානි ගමට පිණ්ඩපාත වැඩම කරමින් දින කීපයක් උන්වහන්සේ ආයමත් ආහාර ගන්න පටන් ගත්තා. අර යටපත් වෙලා ගියේ මහා පුරුෂ ලක්ෂණ ආයමත් මතුවෙලා උන්වහන්සේට ශරීර ශක්තිය ලැබුණා. එදා උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු ඒ කඳු වලල්ලෙන් පහළට බැහැගෙන ගිහිල්ලා සුජාතාවගේ කිරිපිඩු දානේදා ඒ නුගරුක මුල වැඩ සිටිමින් පිළිගත්තා. ඒ කිරිපිඩු වළඳලා ගුලි 49ක් කරලා මේ කිරිපිඩු දානේ උන්වහන්සේ වළඳලා ඒ රන් පාත්‍රයේ ගලාගෙන යන ගංගාවේ මත තියලා උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා මට ඒ කාන්තේ විමුක්තිය ලැබේනා. මේ ජලයේ පහළට ගලාගෙන ගියත් මේ පාත්‍රයේ උඩුගම් බලා යෑවා කියලා අදිෂ්ඨාන කරනකොට ජල පහර බිඳගෙන පාත්‍රය උඩුගම් බලා ගියා. උන්වහන්සේට වැටහුණා උන්වහන්සේගේ අරමුණ ඉෂ්ට වෙනවා. එදා සුදු ඇලි තලා අතරින් ගලාගෙන යන නීරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට උන්වහන්සේ වඩිනකොට මගදි සොත්තිය බමුණ මුණ ගැහිලා කුස තනමිටි අටක් දුන්නා. ඔබවහන්සේ භාවනා කරන කෙනෙක් පාටයි. ඔබවහන්සේට මෙන්න මේ කුස තන ඉතාම සුදුසුයි. භාවනා කරනකොට කුස තන ඉල්ලලා වැඩ ඉන්න කියලා. ඒ කුස තනමිටි අටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ අසලට උන්වහන්සේ පැමිණෙනකොට උන්වහන්සේ මව කුසින් බිහිවෙච්ච වෙසක් පුන් පොහෝ දවසෙම වජිරාසනී ළඟින් පහළ වෙච්ච ඇසතු බෝධීන් වහන්සේ ඒ වෙනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. මේ බෝධීන් වහන්සේගේ වයසත් අවුරුදු 35යි. නැගෙනහිර දිසාවට මුහුණලා බෝධි මූලයේ කුස තන ඉලලා වජිරාසනේ මත උන්වහන්සේ චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටියා. උන්වහන්සේ භාවනාවට වාඩි වුණේ මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද? ඒ ධර්මය අවබෝධ කරගන්න නැතුව අද මම මෙතනින් නැගිටින්නේ. මේ ආසනිය මත ජීවිතේ නැති වුණත් මැරුණත් මම මෙතනින් නැගිටින්නේ කියන අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානෙන් උන්වහන්සේ වැඩ ඉන්නකොට කලබල වුණේ වසවර්ති මාර්යා. කාම ලෝකයේ අධිපති වසවර්ති මාර්යා තමයි කලබල වුණේ. දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතු පිට නැගලා මහා බියජනක හඬ ඇති කරගෙන උන්වහන්සේගේ ශරීරයට මහා ගල් පෙරලීගෙන ඒ දිසාවට එනවා වගේ භයානක හඬ ඇති වෙනවා. ගස් කඩාගෙන ඇඟට වැටෙනවා වගේ භයංකාර ශබ්ද ඇති වෙනවා. ළඟ ළඟ හෙන පුපුරනවා වගේ භයානක හඬවල් ඇහෙනවා. ඒත් උන්වහන්සේ නෙමෙයි ඇහැක්කත් ඇරලා ඒ දිහා බැලුවේ. උන්වහන්සේ තාම කෙලෙස් සහිතවයි වැඩ ඉන්නේ. තාම බුදු වෙලා නැහැ. හැබැයි උන්වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මැරුණත් මෙතනින් නැගිටින්නේ නැහැ කියන අදිෂ්ඨාන. අන්නේ අදිෂ්ඨානෙන් වැඩ සිටිය නිසා මාරයා මොන තරම් කරදර බාධා කරත් මහා සේනා පිරිවරාගෙන ඇවිල්ලා ගල් වරුසාවල් ඊතල වරුසාවල් උන්වහන්සේ දිසාවට යොමු කරා. ඒකකින්වත් උන්වහන්සේගේ අදිෂ්ඨානෙ බිඳින්න බැරි වුණා. අවසානයේ උන්වහන්සේ ළඟටම ඇවිල්ලා වසවර්ති මාරය අණ කරනවා. වහාම උතනින් නැගිටි. මේ ආසනෙ අයිති මටයි. මම කාම ලෝකේ අධිපති. ඔබ වහන්සේට මගේ අවසරයක් නැතුව මෙතන ඉන්න බෑ. ඔබවහන්සේ වහාම උතනින් නැගිටින්න කියලා. ඔබවහන්සේට අයිතියක් තියෙනවා නම් ඔබවහන්සේ ඔප්පු කරන්න කියෝ. ඒ වෙලේ අපේ බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ සසරේ පුරපු පාරමී ධර්ම සිහි කරලා මම මේ ආසනේ වැඩ ඉන්නේ පාරමී සම්පූර්ණ කරගෙනයි.
මට මෙතන වැඩඉන්න අයිතියක් තියෙනවා. මම දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගත්ත කෙනෙක්. සීල පාරමිතාව, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, මේ දස පාරමී ධර්මයන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ඡා දිට්ඨාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමී පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට මම සම්පූර්ණ කරගත්තා කියලා උන්වහන්සේ මහ පොළොවට ශ්‍රී හස්තේ තියලා තමන් වහන්සේ පුරපු පාරමී ධර්ම මෙනෙහි කරලා දිවුරුව මට මෙතන ඉන්න අයිතියක් තියෙනවා මේ මහ පොළොව මට සාක්ෂි දරනවා කියලා උන්වහන්සේගේ පාරමී බලයෙන් වෙස්සන්තර ආත්මේ මහ පොළොව පවා හත් වාරයක් කම්පා වුණා. මහ පොළොව කම්පා කරමින් පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක්. අවසානයේ උන්වහන්සේ ශ්‍රී හස්තේ පොළොවට තියලා පාරමී ධර්ම අදිෂ්ඨාන කරද්දී මහ පොළොව ගිගුරුන් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඔබ වහන්සේට මෙතන වැඩ ඉන්න අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වශයෙන් මහ පොළොව ගිගුරුන් දෙමින් කම්පා වුණා. පොළොව ගුගුරනකොට ඒ වෙලාවේ කෙලෙස් සහිත වසවර්ති මාරයා බිය තැති ගැනීමෙන් සේනාවත් එක්ක පලා ගියා. ඔන්නෝක තමයි අපි ධර්මයේ හඳුන්වන්නේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ දස බිම්බරක් මාර සේනාව පරාජය කරා කියලා. ඒ අද වගේ වෙසක් පුන් පොහෝ දවසක. එදා දස බිම්බරක් මාර සේනාව පරාජය කරලා රාත්‍රී පළවෙනියාමි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, රාත්‍රී දෙවනියාමි චුතෝප්පාත ඥානෙ, පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් උන්වහන්සේ මෙනෙහි කරා. ඒ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරලා අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑසන අරුණෝදය සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා භද්‍රකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේදා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. පින්වතුනි වෙසක් පුන් පොහොය කියලා කියන්නේ බෝසතාණන් වහන්සේ එදා ආශ්චර්යමත් විදිහට පින්වන්ත මහා මායා දේවිය කුසින් ලෝකයට බිහිවෙච්ච සම්බුදු උපතයි අපි මේ සිහි කරමින් ආමිස ප්‍රතිපක්ති පූජාවලින් බුදුරජාණන් වහන්සේව පුදන්. ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ බෝධි මූලයේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ඒ උතුම් සම්බුද්ධත්වයයි වෙසක් පුන් පොහෝ දවසක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ආමිස පූජා ප්‍රතිපක්ති පූජාවලින් තමන්ගේ ජීවිතය තුළ වෙසක් පුන් පොහෝ දවස පුදමින් පින් දහම්වල කුසල් දහම්වල යෙදෙන්නේ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාම තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මීය දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් මේ ලෝකයට දේශනා කරලා උන්වහන්සේ මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවේ පිරිනිවන් පාන්නට යෙදුනේ වෙසක් පුන් පොහෝ දවසකමයි. සම්බුදු උපත සම්මා සම්බුද්ධත්වයට පත්වීම ක්ලේශ පරිනිර්වාණ වගේම සෝපාදිශේෂ පරිනිර්වාණ උන්වහන්සේ පිරිනිවන් පෑමත් වෙසක් පුන් පොහෝ දවසකම යෙදිලා තියෙනවා. එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඔබ ඔබේ ජීවිතයේ තුළ බුදුරජාණන් වහන්සේ අපි මල් පූජා කරනවා, ගිලම්පස පූජා කරනවා, ආහාර පූජා කරනවා, කිරි ආහාර පූජා කරනවා, සුවඳ දුමින් පුදනවා. එතකොට මේ විදිහට අපි ආමිසයෙන් බුදුරජාණන් වහන්සේට පුද පූජා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අගය කරේ ආමිස පූජාවත් පූජාවක් තමයි. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ දා පිරිනිවන් මංචකේ වැඩ සිටිද්දී අකලට සල්මල් පිපිලා ඒ සල්ලතු පිරිනිවන් මංචකේ දෙසට නැමිලා උන්වහන්සේගේ බුදු සිරුරට සල්මල් කඩා හැලෙනවා.
අහසේඳන් දෙවිවරු මදාරාමල් ලිසිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද බලන්න, මේ සිත්පිත් නැති සල්ගස් පවා අකලට මල් පිපිලා බුදුරජාණන් වහන්සේට මේ සල් මල් වලින් පූජා පවත්වනවා. දෙවියන් අහසේඳන් මදාරාමල් ලිසිමින් පූජා පවත්වනවා. නමුත් බුදු කෙනෙක් වෙනුවෙන් කරන නියම පූජාව බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මී හැසිරීමමයි. අන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේදී මගේ කරන්නේ ප්‍රතිපක්ති පූජාව. ඒ නිසා ඔබ බෞද්ධයෙක් හැටියට කොච්චර බුදුන් ඇන්දා ඒවැ පිනක් තියෙනවා. හැබැයි ප්‍රතිපක්ති පූජාව කියන්නේ ඔබේ හිතේ ක්ලේශයන් යටපත් කරගන්න ඔබ උත්සාහ ගන්න. ඔබ පන්සිල් ටික රකින්න ගිහි ශ්‍රාවකයෙක්ගේ නිත්‍ය සීලේ පංච සීලේ ප්‍රාණඝාතයේ හොරකම වැරදිකාම සේවනයේ බොරුව මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතේ අද සමාජයේම වෙලාගත් දේවල් ඔබ දකින්න ඇති. පසුගිය දිනවල ඇතිවෙච්ච මේ ගැටුම් ආරවුල් වල පවා අපි දැක්කේ සමහර වෙලාවට මිනිස්සුන්ට ගහ මරා ගන්න ආකාරය. මේ සත් පුංචි සතෙක් මැරුවත් ඒක අකුසලයක්, මනුස්ස ඝාතන. ඒ වගේම හොරකම් කරලා මංකොල්ල කනේවා, හොරුන්ව පන්නන්න කියලා එකතු වෙලා ඒ අයගේ බඩු හොරා කනේවා. එතකොට අපිට පේනවා මේ මිනිස්සු තුළ ඇතිවෙන මේ හොරකම්, වංචාව, ද්වේෂය, කේන්තිය, අකුසල් බලවත් වෙලා. හැබැයි නමට බෞද්ධ වෙලා සමහර වෙලාවට වෙසක් කූඩුවක් හදලා එළියේ ලයිට් දාලා තොරන් ගහලා දන්සැල් දීලා මොන තරම් අපි ආගමික වතාවත් තුළේ දෙන බෞද්ධයෝ කියලා අපි ලෝකයට පෙන්වන්න උත්සාහ ගත්තා. ඔබට පන්සිල් පද පහවත් රැකගන්න බැයි නම් ඔබ මේ බුද්ධ ශාසනය තුළ ඔබේ ජීවිතයේ ඔබ ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අගය කරේ ප්‍රතිපක්ති පූජා. ප්‍රතිපක්තියෙන් බෞද්ධයෙක් වෙන්න මෛත්‍රිය පුරුදු කරන්න, ද්වේෂය යටපත් කරගන්න. අද අපිට සමාජය තුළ පේනවා වැඩිපුරම මනුස්සයන් තුළ බලවත් වෙලා තියෙන්නේ මේ රාග, ද්වේෂ, මෝහ. අධර්ම රාගයේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්මයේ බලවත් වෙච්ච සමාජයක්. එකිනෙකා එකිනෙකා ගැන විවේචනය කරගන්නවා, බනිනවා, යදිනවා, සාප කරනවා, අනුන්ගේ විනාශේ ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ ඒක තමන්ගෙම හිත අපිරිසිදු වෙලා ඒ අකුසල විපාක තමන්ටම විපාකයක් හැටියට තමන්ගේ විනාශේ ලං වෙනවා. ඒ නිසා පින්වතුනි ඔබේ හිතේ ඇතිවෙන ක්ලේශ ධර්මයන් යටපත් කරගන්න ඔබ දක්ෂ වෙන හැම බුදු කෙනෙක්ගේ මනුසාසනාව. අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරා මේ දේශනා කරපු 84,000ක ධර්මස්කන්ධේ හරය සබ්බ පාපස්සකරණ, පාපී අකුසල ධර්මයන්ගෙන් මිදෙන්න, අකුසල් කරන්න එපා, අකුසල් වලින් වළකින්න, කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න, සචිත්ත පරියෝදපණන් තමන්ගේ හිත දමනය කරන්න. ඒ තම බුද්ධානුශාසන. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසන. මේ ලෝකේ විශ්වයේ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසන. ඒ නිසා පින්වතුනි අද මේ වෙසක් පුන් පොහෝ දවසේ ඔබ ඒ උතුම් බුද්ධානුශාසනාව හෝ ජීවිතේ දැඩිව අදිෂ්ඨාන කරගන්න. මම සියලු පාපී අකුසල් වලින් වළකින්න උත්සාහ ගන්න, වීරිය ගන්න, කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් පින් කුසල් වඩනවා, ප්‍රතිපක්තියෙන් ධර්මයේ හැසිරෙනවා, සචිත්ත පරියෝදපණ ඔබේ හිතේ ඇතිවෙන ද්වේෂයේ තරහව කේන්ති යටපත් කරගන්න, රාගාදී ක්ලේශයන් යටපත් කරගන්න, තව කෙනෙක් ගැන ඇතිවෙන ඉරිසියා, වෛර, මේ වගේ පහස් සිතුවිලි හිතේ මතුවෙන්න වැඩෙන්න ඉඩ නොදී හිත දමනය කරන සචිත්ත පරියෝදපණ. එක භාවනාවෙන් ඉහළටම දියුණු කරගෙන හිත හොඳටම දමනය කරගන්න පුළුවන් සමත විදර්ශනා භාවනාවලේදී. ඒ තම් බුද්ධානුශාසනං. මේක තමයි මේ විශ්වයේ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලාගේ උතුම් අනුශාසනාව බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි ඔබ හැම දෙනා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර පින් කරගන්න, කුසල් වඩා ගන්න.
දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න අද මේ වෙසක් පුන් පොහෝ දවසේ සම්බුදු තෙමඟුල සමරන මේ වෙසක් පුන් පොහෝ දවසේ ඔබ පන්සලට ගිහිල්ලා සීල් ගත්තා. ගෙදර ඉඳන් සීල් සමාදන් වුණා. අද කොහේ හරි ඉඳගෙන මේ බණ ටික අහනවා නම් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මම මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන කෙනෙක් බවට පත් වෙනවා. ලෝතුරා බුදු කෙනෙක් පහළ වීම ලෝකයේ අතිශයින්ම දුර්ලභයි. ඒ දුර්ලභ බුද්ධ ශාසනය මට ලැබුණා. දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ලැබුණා. ෂණ සම්පත්තිය ලැබුණා. මම කොහොම හරි අද ඉඳන් මේ මොහොතේ ඉඳන් හරි ගුණ ධර්ම වඩාගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඔබ හැම දිනාම දැඩිව හිතේ ඇති කරගන්න. තේ පිණිස ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදේ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ලැබේවා. උතුම් ධර්මීම දියුණු කරගෙන ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.